දැන් සංස්කෘතික ජීවියෙක් බිහි වෙන්නේ නැත්නම් රටක් ඇතුළෙන් සංස්කෘතික මිනිසා මග හැරෙනවා නම් අපිට කොහෙද ඒක ප්‍රශ්නේ තියෙන්නේ? ඒක අධ්‍යාපනයේ තියෙන්නේ. ඒක පාසල් අධ්‍යාපනයේ ඉඳලම හුරු කරන්න ඕනේ. අපිත් වෙලා තියෙන්නේ අංගයා පුංචි කාලේ මොන්ඩිසෝරි වල පොඩි පැටික් ඉන්නෝනේ. පොඩි නෑ ලොකුයි. ආ මොන්ඩිසෝරි ඉඳලා මොන්ඩිසෝරියේ තනම් තින් සරස්වති වන්දිය උගන්වන ළමයින්ට හරි ඒක කොකෝ ආය කරලා පෙන්නන්නේ සරස්වති වන්දිය කරන ඉතින් එහෙමනේ ඒක මෙහෙම පහන අරගෙන ඒකෙන් කරන එතන තැන තැන රවුමට කරනවා අන්නේ කර කොන්සර්ට් වල කලාව හරි දෙවනි ශ්‍රේණිය වෙනකොට කරපන් ශිෂ්‍යත් සින්දු කියන්නේ දැන් ළමයා කොහොමද හර කලාකාරී කොහොමද ලංකා මාළි පොන්සගෙන බිවෙන්නේ කොහෙද ගාමිණි පොන්සගෙන බිවෙන්නේ ඒගොල්ලන්ට ඊට පස්සේ අර පොඩි කාලේ විතරක් හුරතල් කමඬ සින්දු කියා ගන්නවා පොඩි කාලේ නම් පහනපත්තු සරස්වති දේවිය බලලා ඔක්කොම ටික ඒ ටික කරනවා ඊට ශිෂ්‍යත්වෙ ඇත්තටම ශිෂ්‍යත්වෙ තහනම් කරන්න මං ආසයි මේ ළමයින්ට 2000 දැන් අපි නම් බොරු කියන්න ඕනේ මම ටියුෂන් ක්ලාස් ගිහිල්ලා නැහැ මං ගිහිල්ලා නැහැ එහෙනම් අපි ආන්නර සල්ලි දෙන්න තිබුණෙත් නැහැ ඒත් මම විභාග පාස් කරා මං ජාතික විශ්වවිද්‍යාලයේ ලේකර්ත ජනසන්නිවේදනයේ පව අපි කළා අපි කරේ අපිට මානසින් අපිට ලොකු අම්මලා දුන්නේ නැහැ ගේමක්. අපි ගාමිණී වංශය චිත්‍රපටි උත් බලන්න යනවා. ඉස්කෝලේ පාඩම් ප්‍රැක්ටිකල් කරා. එහෙනම් ඒ මානසින් අපිට දුන්නා. දැන් මෙතනටම ප්‍රෙෂර් කරලා දැම්මම ඔන්න ඔක තනිටික ඒ විෂය විතරයි දන්නේ. දැන් වෙනක් රටවල නම් ගියා. දැන් A level classes ඉවරලා අපිට ඔයා medical college යනවා කියලා. ඔයා යන engineering repeated අනිවාර්යයෙන්ම arts මාස දෙකක් ඔයා music නම් music කරන්න ඕනේ. එහෙම ඔයා මේ නැටුම් නම් නැටුම් ෆිල්ම් පැත්තටම පැත්ත කැමති කෝස් එකක් කරලා තමයි ඔයාලට කැම්පස් එකට යන්න දෙන්නේ ඊට පස්සේ ඔයා ડોක්ටර් කෙනෙක් උනන් හයට මට මයිකල් ජැක්සන්ගේ ෂෝ එක තියෙනවා මම මෙතෙන් සිට මට බෑ කියන්න ඕනේ එහෙනම් අද ආනෝල්ගේ අලුත් ෆිල්ම් එකක් කියලා තියෙනවා හරි එහෙම සංස්කෘතියක් පාසලෙම හදුවා එහෙනම් අපේ කරේ මොකද්ද අපේ කරේ අපේ මේ පෙළපොත් වලින් ඉතිහාසය අයින් කරා සාහිත්‍යය අයින් කරා අපේ හිටපු නායකතුමා කිව්වේ 77 කලාව ඛණ්ඩද කියලා අහපු නායකයෝනේ හිටියේ මීටඩ හොඳයි කිව්වා වින්කලයක් හදලා මේ බයිසිකලයක් හදන්න පුරුදු වුත් එහෙම කීයක්ද හොයාගන්න පුළුවන් කියලා